බදුල්ල ප්‍රාදේශ සභාවට 2006 පළාත් පාලන මැතිවරණයේදී ගරු අමාත්‍ය නිමල් සිරිපාසිල්ල මැතිතුමාගේ ආරාධනාවකට අනුව මම මුලින්ම තරඟ කරනු ලැබුවා. මේ මැතිවරණයේදී මම මන්ත්‍රීවරයෙක් වශයෙන් තුන්වෙනි තැනට මනාප ලබාගෙන මේ ප්‍රාදේශ සභාවට ආවා. නැවත 2011 මැතිවරණයේදී පළාත් පාලන මන්ත්‍රීවරයෙක් විදිහට මනාප තරඟයත් එක්ක තුන්වෙනි ස්ථානයේ නැවත රැක ගැනීමට වැඩි ඡන්ද කියලා රැක ගැනීමට හැකියාව ලැබුණා. ඉන් අනතුරුව මේ කොට්ටාස ක්‍රමයට පැවති මැතිවරණයේදී ගරු අමාත්‍ය නිමල් සිරිපාසිල්ල මැතිතුමාගේ ආරාධනාවෙන් සභාපති අපේක්ෂකයා විදියට කණ්ඩායම් නායකයා විදියට 2018 මා මැතිවරණයට මුහුණ දුන්නා. ඒ අනුව මේ මැතිවරණයේදී බදුල්ල ප්‍රාදේශ සභාව අපපක්ෂයෙන් 7 දෙනෙකුත් එස්සත් ජාතික පක්ෂයෙන් 7 දෙනෙකුත් ජනතා විමුක්ති පෙරමුණෙන් 2 දෙනෙක් විදියට 16 දෙනෙකුගේ සංගීතයෙන් යුතුව බදුල්ල ප්‍රාදේශ සභාවේ මන්ත්‍රී මණ්ඩලයේ දාපත් වෙන ලැබුවා. ඒ අනුව එකම පක්ෂයකටවත් බලයක් නොමැති තත්ත්වයක තිබුණු බදුල්ල ප්‍රාදේශ සභාව එදා පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක මැතිතුමා සහභාගී වෙලා ඡන්ද විමසීමක් කරලා ඒ ඡන්ද විමසීමේදී 2018 මාර්තු 28 වෙනි දින බදුල්ල ප්‍රාදේශ සභා සභාගර්භයේදී ඌව පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක මැතිතුමාගේ නායකත්වයෙන් යුතුව සභාපතිවරයා තේරීමේ සඳහා ඡන්දයක් පවත්වනු ලැබුවා. ඒ ඡන්දයේදී දෙපාර්ශ්වයටම අපිට ලැබුණේ සම ඡන්ද. ඒ නිසා තීරක ඡන්දයක් ලබා ගැනීමට අවශ්‍යතාවයක් වුණා. ඒ අනුව ඒ තීරක ඡන්දයෙන් එදා බදුල්ල ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා විදියට මාව නම් කරනු ලැබුවා. මේ වසර 4ක් ආසන්න නිම වෙන්නට ආසන්න කාලය තුල බදුල්ල ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා විදියට පක්ෂපාත ජාති කුල මල ආගම් වේදිකින් තොරව ජනතාවගේ අවශ්‍යතාවයන් උදෙසා වැඩ කටයුතු කිරීමට විනිවිද භාවිකෙන් වැඩ කටයුතු කිරීමට අපි සෑම වෙලාවෙම කටයුතු කරා. ඒ නිසා තමයි ප්‍රාදේශ සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී දුර 7ක් තිබුණත් විපක්ෂයේ 9ක් තිබුණත් සෑම අවයවයක්ම ඉතාමත්ම සාර්ථකව ජයග්‍රහණය කරන්නට හැකි වුණේ පක්ෂපාත ජාති කුල මල ආගම් වේදිකින් තොරව සෑම මන්ත්‍රීවරයෙකුටම ගමට වැඩ කරන්නට පුළුවන් ක්‍රමවේදයක් මාගේ නායකත්වයේ තුල මා සකසන්නට යෙදුණා. මෙන්න මේ අවුරුදු 4ක් වෙනි කාලයත් තුල අපි කරපු වැඩ බොහෝ දුරට දන්නා පිරිසක් දැනගත්තත් ඒක කර සමහර උදවිය දැනගත්තත් මෙය අද බොහෝ පිරිස් දන්නේ නැහැ අපි කරපු වැඩ. එනිසා මා තීරණය කරා මන්ත්‍රී කණ්ඩායමත් එක්ක සාකච්ඡා කළා බදුල්ල ප්‍රාදේශ සභාව කරපු වැඩත් ඉදිරියට කරන වැඩත් මින් ඉදිරියට YouTube channel එක බදුල්ල ප්‍රාදේශ සභා නමින් ස්ථාපිත කරලා ඒ channel එක මගින් අපි කරන්නට ඉන්න වැඩත් අපි කරපු වැඩත් මේ සියල්ලම ජනතාවට විනිවිද භාවිකෙන් යුතුව දැන ගැනීම සඳහා මේ නවීන තාක්ෂණයත් එක්ක මුදා හැරීමට අවශ්‍යයි කියලා. ඒ අනුව බදුල්ල ප්‍රාදේශ සභා මුදල් කමිටුව අනුමැතියත් ඒ වගේම බදුල්ල ප්‍රාදේශ සභා මහ සභාවේ අනුමැතියත් පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක මැතිතුමාගේ උපදෙස් පරිදි අපි බදුල්ල ප්‍රාදේශ සභා YouTube channel එක ආරම්භ කිරීමට කටයුතු යොදවනු ලැබුවා. ඒකම මම බලාපොරොත්තු වෙනවා මේ කාලය තුල වසර 4කට ආසන්න කාලයක් තුල පක්ෂපාත ભેදයකින් වැඩ කරපු අපි ඉදිරියටත් ඒ විදිහටම වැඩ කරන්න. ඒ නිසා අපි කරන්න ඉන්න වැඩත් අපි කරන වැඩත් මේ සියල්ලම අපි මේ YouTube channel එක ඔස්සේ බදුල්ල ප්‍රාදේශ සභාවේ මාසික මහසභාවේ ඉඳලා මේ සියලුම දේවල් අන්තර්ජාලය වෙත මුදාහරින්නට කටයුතු කරනවා. ඒ අනුව ඔබට යම් මේ ව්‍යාපෘතිවල අපි කරන වැඩවල සංවර්ධන යෝජනාවල යම් ගුණදොස් තියෙනවා නම් අපි ඉදිරියට වෙනත් මාවතක යා යුතු වෙනවා නම් අපි කළ යුත්තේ කුමක්ද කියන අදහසක් ඔබට තියෙනවා නම් මේ සෑම වීඩියෝ එකක්ම බලලා ඔබට ඒ සඳහා යෝජනා අදහස් ලබා දෙන්නට පුළුවන්. ඒ නිසා මා ගෞරවයෙන් ආරාධනා කරනවා මේ සියලු දෙනාටම බදුල්ල ප්‍රාදේශ සභා YouTube channel එකත් එක්ක එකතු වෙලා අපි මේ සමස්ත ලංකාවටම බදුල්ල දිස්ත්‍රික්කයට ඌව පළාතට ලබා දෙන මේ ආදර්ශය බදුල්ල ප්‍රාදේශ සභාව තුළින් ලබා දෙන ආදර්ශය ඔබ සියලු දෙනාටම වැදගත් වෙයි කියලා ඒ සඳහා ඔබේ අදහස් හා යෝජනා ලබා දෙන ලෙස